මට දැන් ජීවිත කාලෙම බොහොම සතුටින් තමයි ඉන්නේ. කියන්නේ සිටුවිල්ල
ඔබල කැමති මොකද ඊයියාව නැතුවනේ ගොඩේ ඉඳලා නැන්නේ ඔබල කැමති සරෝ දීවලියා ගන්න පාඩම කරනවා ඊයියාව සමග ඉරේ වගේ කරන්නේ ඊවත් නැහැ අනේ ඔයාට වෙන මනියක් ලැබව ගන්න අවස්ථාව ලබා දෙන්නම දැනට අපි ජීවලියාව ගැන කරුණු සාකච්ඡා කරමු නින් ඉවරද උදාහරණ වශයෙන් ජීවලියාව කියන රෝගය බෙහෙත් වලින් හයිනේ සම්පූර්ණ සුව ගන්න අමාරුයි. සංඝාර්ථය දැන් බෙහෙත් නතුනා ගන්න පුළුවන්. මම කියන දේ පොඩ්ඩක් දැනුවත් වුණාම ඇති. හොඳ කරන්න අමාරු කියලා ඔබල දන්න ඒ වෙලාවට ඔබේ හිතේ තියෙන අපිට වැඩි අවස්ථාවලදී ඔබල කැමති ආකාරයට දියවැලියාව කියන රෝගය පාලනය කරගන්න බැරි වුණා. ඔබලට කිසිම අතුරු අබාධයක් එහෙම ගෙන දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාදාශ්‍රිත තුවාලයක් විශේෂයෙන් අපි අද පොදු සඳහන් කරනවා. තුවාලයක් ඇති වුවොත් සෙලවටෙක් දෙනවා තුවාලයක්. සෙලවටෙක් දාන්න පුළුවන්. ඒක අපි ෆස්ට් එයිඩ් එකක් විදිහට වශයෙන් ඒක අපි කියනවා. වශයෙන් සලකනවා. දාන්න පුළුවන්. නමුත් ඒක සාර්ථකයි. ඒකම සාර්ථකයි. එහෙම ඩයබටික් මූලියා වෙනම අතුරු ආබාධවල මොන දෙන්නේ ප්‍රමාණය අඩු. ඒ අතුරු ආබාධවලට අතුරු ආබාධ කියනවා අතුරු ආබාධ සම්පූර්ණ ධාතන ප්‍රොටීන් වල දාන්න මට පුළුවන්. ඒක තමයි. එහෙම කෙනෙකුට තුවාලයක් වුණා සාමාන්‍ය පොදර ගන්න හරිම ලේසියි. සමහරවිට ඇඟිලි අසාද සිවුරින් වැඩ කරන්න කොටින්ම වෙන්නේ නැහැ. කොටින්ම වෙන්නේ නැහැ ඒවා. කොටින් දෙන්නේ තුන අපට උණු. කොටින් දෙන්නේ නැති ඉන්න බෑ. ඉගෙන ගන්න බැරි නැහැ කියන්නේ. ඇස්තෙන්ම අඩුයි නැහැ. ඇස්තෙන් කොටින්ම වෙන්නේ නැහැ. කොටුන් ආව කැරකන්න. ආව කැරකන්න. ආව කැරකන්න පින්න. ඒකත් අර දෙන්නේ දෙන්නේකව පව දුර්වල වෙන්නත් වෙන්නේ නැහැ වෙන්නේ නැහැ ඒක දෙකක් දෙන්නේ ඒක මට ඒකේ ප්‍රශ්නයක් ඒක උඹ උපදින්නම් නෑ ඈ පොඩි උපදින උපදාසේ නම් පොඩ තිබ්බේ නෑ නේකින්ද ඒක වෙන්න දෙයක් නෑ පොඩ ආයෙ වෙලා තමයි තිබ්බේ සාමාන්‍ය ස්නායු ආබාධ දෙන්නේ ආශිද ආබාධ ඇති වෙන්නේ නෑ පොඩි ඉස්මාරුලාපත් දෙන්නේ නැහැ ඒ කියන්නේ ස්පර්ශ දැනීම වාලු වෙන්නේ නැහැ ඉස්මාරුලාපත් දෙන්නේ නැහැ ඒ කියන්නේ ඉස්මාරුලාපත් දෙන්නේ නැහැ ස්පර්ශ දැනීම වාලු වෙන්නේ නැහැ ඒක ඒ නිසා අප්පා වැඩි ඉගෙනගෙන අප්පා අප්පා කවුලෙන් ගන්න ඉරවැටීම කෙටේම ඉන්නේ නැහැ එවැනිම හදවත් රෝග වලට කොටින්ම ලක් වෙන්නේ නැහැ. කෙසේමෝ ලක් වෙන්නේ නැහැ. මේක කොටින් තියෙන එක අපි අපිට කියලා දෙනවා. ඔව් ඔකොල කොටි වර්ගයක් වෙන තරගන කැලේ අකුසෝ ඒක තමයි පොඩ්ඩක් මොකෝ කියන්නේ මොන විශ්වවිද්‍යාලද සර් ඔයා මහාචාර්ය පදවියක් දරනවා මොකෝ හැරි මම ගත්තේ මගේ විශ්වවිද්‍යාල පදවිය නම් කරන කොන විශ්වවිද්‍යාලයේ
Ini adalah satu kata kiri ini. 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 Ini adalah satu kata k